අවුරුදු 6ක් මම පයින් ගිහිලා තියෙනවා. ඒක අන්තිම අවුරුදු 6 වෙනි අවුරුදම පයින් යනකොට අපි මම හිතුණා දැන් අපි ડોක්ටර් ඉඳලා දැන් හැමදාම පයින් යනට වඩා මොන හරි එකක් කරොත් හොඳයි කියලා. මේක ඒකත් දැන්
යාල බ්ලොක් 2 කියන්නේ දුෂ්කර කියන්නේ සෞඛ්‍ය පොඩ්ඩක්වත් නැති තැන. ඒක විතර නෙවෙයි මෙතන ලින්තුන කියලා තැනකට එනකොට අපිට පොඩි ගැටලුවක් එනවා අපේ කණ්ඩායම ඇතුලේ කවුද තේ දාන්නේ කියලා. එච්චර දුෂ්කරතරක් ඔයගොල්ලෝ දන්නවා මෙතන ගලක් මේ ඉලිප හදන්න පාසු ගම් ඉච්චර නැහැ. එහෙම එනකොට ඊට පස්සේ විතර හරි මොන හරි එකක් දෙමු. ඒක දෙනකොට අර බේත් විදිහට දෙමු. ඒකත් බේත්නේ අපි කරන්නේ එනසා ඒ වගේ දෙනමු කියලා හිතලා මමයි පානමේ ડોක්ටර් සුගත් කියලා මගේ යාළුවෙක් කෙනෙක් මගේ මල්ලි කෙනෙක් සංජය කියලා තුන්දෙනාම එකතු කරලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මේ පස්වැනි අවුරුද්ද මම කරගෙන අපි හොඳට මේක ඉම්ප්‍රූව් වෙලා යනවා. මේ කරගෙන යනවා අපි. ඔව් මේමයි. අපි මුලින්ම පටන් ගන්නකොට මම දන්න විදියට පළවෙනි අවුරුද්ද 8000 කරේ 9000 තමයි කට්ටි ගියේ. ඒකෙන් කොහොම හරි 2000 3000 කෙනා පොඩ්ඩක් කැක්කුමටයි එම එනවා. ඊට පස්සේ අන්තිම අවුරුද්ද කියනකොට 27000 කියා. ඒකෙන් ගොඩක් කට්ටි එන්නේ අර දියපට හැදලා. දියපට ඒකලට හදනවා. නැත්තම් කැක්කුමටයි. ඒත් ඇත්තටම කිව්වොත් මෙතන මම කරන්නේ මෙඩිකල් කැම්ප් නෙවෙයි. මම මෙතන කරන්නේ එමර්ජෙන්සි මෙඩිකල් රෙස්පොන්ස්. එමර්ජෙන්සි මෙඩිකල් රෙස්පොන්ස් කියලා. අපි මෙතන අර අනිත් ක්ලිනික් වගේ බේත් දෙන්නේ දවස් ගානකට. ඒක හේතුව මේ කැලේ ඇතුලේ මිනිස්සු පයින් එනවා කියන්නේ විශ්වාසයෙන්, දෙයෝගේ විශ්වාසයෙන්. ඒ නිසා ඒගොල්ලෝ දෙයියට දෙන්න දේවල් ඒගොල්ලෝ කැක්කම විතරයි. ඒ නිසා අපි හැමදාම පයින් යන හැම දවසමට ඒගොල්ලෝ බේත් දීලා එහෙම කරොත් ඒක තියෙන නේචර් එක නැති වෙනවා. ඒ නිසා මම හිතුණා එහෙමනම් අර ගෑවෙන්න මොනවද දෙමු කියලා අපි හැදුවා ස්පෙෂල් ෆෝමියුලා පේන් කිලර් එකක්. ඒ කියන්නේ මීදැල් සැලසිලෙත් එක්ක පොල් තෙල් දාලා තව ඉන්ග්‍රීඩියන්ස් දාලා අපි හැදුවේ ඒක. ඒක තමයි වැඩිපුර දෙන්නේ අපි. ඒත් එක වැඩිම අමාරුනොත් විතරයි මොන හරි බේත් මොන හරි අපි දෙනවා. ඒක තමයි මම කිව්වේ. දැන් පයින් යනකොට අපිට රණ්ඩු වෙනවානේ. දැන් මෙතන ආපු ගමන් කවුද තේ දාන්නේ කියලා රණ්ඩුවක් එනවා. ඒ වගේ දැන් හැමෝටම එන්නේ. හේතුව මෙතන වතුර පාසකම් අඩුයි. අර ලිප හොයන්න අමාරුයි. ඒ නිසා අපි ඒ මාත සංජය කියන මල්ලිත් මාතක පයින් ආපු එකනේ. ඊපස්සේ අපි කිව්වා සංජය අපි මොන හරි එකක් දෙමු අපි. ඊට පස්සේ අපි මොකද කරේ ප්ලේන් ටි විදියට අපි නිකන් ඉඟුරු දැම්මා. ඊට පස්සේ හෙනසල් දැම්මා. ඊට පස්සේ කුරුඳු දැම්මා. ඒ වගේ දාලා පොඩි ෆ්ලේවර් එක හදුවා. ඇත්තටම කිව්වොත් මේ වතුර අනිත් එක අපි පාවිච්චි කරන විශේෂ මෙහිං තියෙන ලිප මේක දර. ඒත් එක්ක ඇත්තටම දැන් අපිටත් ඒ රස හම්බුණා. දැන් ඒ දේවල් අපි ගෙදර ගියා ගිහිල්ලා හැදුවා. මේ රස නම් අපිට ආව නැහැ. එහෙන අපි තාම විශ්වාස කරනවා මෙතන දෙයියන්ගේ මොන හරි එකක් තියෙනවා. නැත්තම් මේ වගේ ඒගොල්ලෝ හැමෝම කියනකොට මාර සතුටි. මේ ડોක්ටර් මේ තේකක් බීපු ගම මට තියෙන ඇඟට තියෙන ගොඩක් ඇක්කුම අඩු වුණා. එහෙම තියෙනකොට අපිට ගොඩක් සතුටුයි. ඒ නිසා අපි ඒ වගේ දේවල් තමයි අපිට තවත් තවත් කරන්න ඕනේ කියලා අපිට ඩ්‍රයිව් අපිට මොනවාරි පොඩි මේක දෙන්නේ. අනිවාර්යම කියන්න ඕන දැන් ඇත්තටම කිව්වොත් මේකට මුලින්ම අපිට උදව් කරේ හමුදායෙන් අර කර්ණ ලක්ෂ්මන් කියලා ඒ මහත්තයා තමයි අපිට මේ ඇතුලේ පොඩි අපිට වන ජීවිකෙන් මුලින්ම පොඩි ප්‍රශ්නක් තිබුණා මේ ඇතුලේ අවිල කරන එකට එයාගේ ඕන් රිස්ක් අරගෙන තමයි අපිට මේ ඇතුලේ අරගෙන ආවිල්ලා පටන් ගත්තේ ඊට පස්සේ අපි කතරගම කට්ටිත් එක්ක කතා කරලා මොන්රාගල ජීයේ කතරගම නිලමේ පැත්තට අපිට දැන් ගොඩක් සපෝට් අපිට හම්බ වෙනවා දැන් අපේ මේ මෙඩිකල් කැම්ප් එක ඒගොල්ලේ ප්‍රෝග්‍රෑම් එක එක කොටස විදිහට මේක ඇඩ් කරලා තියෙනවා. ඒ වගේ මේක මම දන්නවා දැන් මෙතන ගොඩාක් කට අපිට උදව් කරනවා. කියන්නේ අපිට මේ දැන් ඉන්නවා මිස්ටර් බාලේන්ද්‍රන් කියලා. එයා මස්කෙලියා ඉන්න ප්ලාන්ට් කෙනෙක්. දැන් එයාත් පයින් ආවා. දැන් දෙවැනි අවුරුදු කරනකොට ආවිල්ලා පයින් ආවිල්ලා කරනකොට ડોක්ටර් කොහොමද මේ වගේ සාමාන්‍ය කතා කරනවා කතා කරලා එහෙම ගියා. ඊට පස්සේ මට පස්සේ කෝල් කරලා කිව්වා ડોක්ටර් ඊළඟපාර මමත් එනවා. ඇට්ලීස්ට් 10 days ආවිල්ලා ඉන්නවා මොනවද ඕනේ තේ මං තේ දෙන්න. ඒ වගේ ලෝයර් කෙනෙක් ඉන්නවා මල්ලවරාචි. ඒ වගේ ගොඩක් අපිට මට උදව් කරන්නේ ගොඩක් කට්ටිය මේ පයින් යන කට්ටිය. ඒකේ විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් සිංහල යන කට්ටිය මම ඇත්තටම මම සතුටින් කියන්න ඕනේ. ඒ කානිටක රජයේ වෛද්‍ය සංගමයේ ඉන්න මමත් ඒ ඇතුලේ ඉන්න නිසා මේන ડોක්ටර්ස්ලා ඔක්කොම තමන්ගේ පෞද්ගලික නිවාඩු දාලා මාතක ඇවිල්ලා මෙතන වැඩ කරන නැගින කිනේ වැඩ කරපු ડોක්ටර්ස්ලා අවිල්ලා රොටේෂන් විදිහට දැන් දවස් 4ක් 5ක් ඉඳලා යනවා. කව ඒගොල්ලෝ පෞතිල නිවාඩු දාලා යනවා. ඒගොල්ලොත් අපිට බඩු දෙනවා, සල්ලි එකතු කරලා දෙනවා. එහෙම අර මෙතන ආයතන අර ඕගනයිසේෂන් විදිහට නෙවෙයි
අපි කරන්නේ අර වොලන්ටියර්ස් විදියට අපි ඔක්කොම එකතු කරලා මේකට ඒගොල්ලෝ ගොඩක් උදව් කරනවා ડોක්ටර්ස්ලා අනිත් එක දැන් මේ පාර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂයෙන් කියන්න ඕනේ මේ DG ඒගොල්ලෝ අපිට වාහනයක් ස්පෙෂලි මේ ලාහුගල MOH එක තමයි කරන්නේ ඒ නිසා ඒගොල්ලෝ කොළඹේ ඉඳලා අපිට වෙනම වාහනයක් දුන්නා ඒක ලොකු දෙයක් හේතුව මේ ඇතුලේ ඔබතුමාලා දන්නවා ඇක්සස් එක මාර අමාරුයි ලෙඩ මොන හවුර ලෙඩ වුණොත් අරන් යනකට කනිවාරම 4 wheel හොඳ වාහනයක් ඕනේ මේ පාර සතුටුයි අපිට ඒක හම්බුණා විශේෂයෙන් දමිල බැතිමතුන් ඇතුළුව බැතිමතුන් රාශියක් රුණමහා කතරගම පෙරහැරේ ආශිර්වාද ලබා ගන්න පැමිණෙනවා මේ පිරිස් විශේෂයෙන් යාල වන උද්‍යානය තුලත් ඒ වගේම කුමන වන උද්‍යානෙන් ඇතුල් වෙලා යාල වන උද්‍යානෙන් පිටතට ගොස් කතරගම ප්‍රදේශයට තමයි කතරගම දේවාලයට වන්දනම් බුදුම් කරන්න යන්නේ ඇත්තටම පෙරහැර ආරම්භ වීමට ප්‍රථම මේ පිරිස් තමන්ගේ පාගමන් ආරම්භ කරනවා වයස් ભેදයෙන් තොරව වැඩිහිටියන් මහල්ලන් ලදරුවන් ගැමිණි මාතාවන් පවා ඔවුන්ගේ වන්දනාමාන කරන්න කඳ සිරිඳුන්ගේ ආශිර්වාද ලබන්න පැමිණෙනවා නමුත් අපි දැක්කා මේ පාදයාත්‍රාවේ බැතිමතුන් මොන විදිහටද යෙදුනේ කියන එක අපි දැක්කා ඒ නිසා අපි අදහස් කළා කෙසේ හෝ අවසර ලබාගෙන වනජීවි දෙපාර්තමේන්තුවෙන් මේ යාල වන උද්‍යානය තුළ සැබෑ පිපාසය ඒ වගේම බඩගින්නෙන් පෙළෙන මේ පාදයාත්‍රාවේ වෙන බැතිමතුන්ට ආහාර වේලක් ලබා දෙන්නේ. ඒ නිසා අපි උදෑසන 6ට ආරම්භ කරලා හවස 6 වෙනතුරු මේ කටුපිලාරේදී දැන් පුරා වසර 6ක් තුළ මේ දන්සල පවත්වනවා. විශාල සංඛ්‍යාවක්. ගිය වසරේ ගත්තොත් 23000කට අධික ප්‍රමාණයක් පැමිණි. අපි මේ පාර බලාපොරොත්තු වෙනවා බැතිමතුන් 25000කට වැඩි ප්‍රමාණයක් පැමිණේ කියලා ඔවුන්ට අවශ්‍ය ආහාර වේලක් අපි මේ ස්ථානයේදී ලබා දෙනවා මම හිතන්නේ පීඩාවටපත් වෙලා විඩාවටපත් වෙලා එන බැතිමතුන්ට මහත් රුකුලක් වෙනවා පිබාසය කුසගින්න සංසිඳ ගන්න ලබා දීම ඒ වගේම මේ මහත් වූ පුණ්‍ය කර්මයක් හැටියට සලකලා තමයි අපි සියලු වැඩ නවත්තලා පුරා දවස් 21ක් 22ක් වැනි කාල සීමාවක් මේ යාල වන උද්‍යානයේ රැඳෙමින්
සියලු පහසුකම් සපයා ගැනීම ඉතාම දුෂ්කර මම්මාවත් ඔස්සේ මේ සියලු ප්‍රේරණාද ඔබ දකින මේ මඩුව මේ කුස්සිය මේ සියලු පහසුකම් අපි රැගෙන එන්නේ දවන්ත වේසක් දැල්ලා මොකද ගඟ තරණය කළා එන්න ඒ නිසා ඉතා අපහසුයෙන් මේ සියලු සේවාවන් අපි සපයනවා ඇත්තනම ඉතින් අද කාලය අනුව අපිට ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනට එන සෑම බැතිමතෙක්ටම ආහාර වේලක් ලබා දෙන්න සහ ඔවුන්ගේ නැවුම් බව ඇති වෙන්න අලුත් ආහාර වේලක් රස්නේ කන්න මම හිතන්නේ ඒ විඩාවට පත් වෙන. ඒ නිසා අපි මීට කිලෝමීටර් 8කට එහයින් අපි තාක්ෂණය යොදා ගනිමින් තාක්ෂණික මෙමලම් පාවිච්චි කරමින් ඔවුන් බැතිමන් ගණන් කරනවා. ඒ දත්ත අපි රේඩියෝ දුරකථන වැඩ කරන්නේ රේඩියෝ සෙට් එකක් මාර්ගයෙන් අපි හමුදාවෙත් සහාය ඇතුව අපි ඒ දත්ත වාර්තා කරන පෑයෙන් පෑයට වාර්තා අරගෙන පෑයෙන් පෑයට අපි ආහාර සකස් කළා දෙන්න මේ අවුරුද්දේ ඉඳන් තවත් අපි විධිමත් කරගත්තා සහ මේ සියලු දේවල් අපි දැන් ජංගම කුසියක් දැන් මේ අපි රැඳී ඉන්නේ ඕනි වෙලාවක එකපාරකට 1500කට කෑම උයන්න පුළුවන් ඉතින් මේ ඕනි විදිහට අපිට මේ කැලේ තුල සහ පරිසරයට හානි නොවන විදිහට මේ දැන් මේක අකුලන් ගියාම හෙට මෙතන තිබ්බ විදිහටම මේ පරිසරය අපි සකස් කරලා තමයි යන්නේ ඒ නිසා දර කෑල්ලක්වත් අපි කැලේ මෙච්චර දර තිබ්බත් දර පාවිච්චි ගන්න අපි ගෑස් මුඳුන් පාවිච්චි ගන්න මේ විදිහට පරිසරයට හිතකාමීව බැතිමතුන්ට අවශ්‍ය උපරිම සේවාව අපි සපයලා දෙනවා ඒ වගේම පානීය පිරිසිදු පානීය ජලය ඇතුළුව සියල්ලම අපි සපයලා දෙනවා Thank you.
Come on.